අපේ වැඩපිළිවෙලක් තිබෙනවා මහජන සභාව කියලා. ඒ මහජන සභාව මූලික වෙලා ක්‍රියා කරන්නේ විවිධ වූ රීතීන් සහ සංවිධාන, ඒ වගේම ඊට අදාළ වූ පාර්ශ්වයන් සමග අදහස් හුවමාරු කර ගැනීම සහ අපේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී එම අයගේ අදහස් ලබා ගැනීම වැඩපිළිවෙලක් හැටියට තමයි අපි ආරාධනා කරලා තිබෙන්නේ අද තමුන්නාසල සාකච්ඡාවට සහභාගී වෙන්න. අපි පෞගිය සති කීපය තුළ මේ වගේ විවිධ අංශ මේ ස්ථානට ගෙනල්ලා කතා කරා. විපක්ෂ නායකතුමාගේ මූලිකත්වයෙන් ඒ කතා කරපු ගක් අවස්ථාවල අපිට පෙනුණා ඒ අය මුණ දෙන අර්බුදකාරී තත්ත්වයන් සහ ඒවාට සමහර අංශවලින් ඉදිරිපත් වෙන විසඳුම් ප්‍රායෝගිකව ඒ වගේම ඒ අයගේ අත්දැකීම් අනුව මේ ස්ථානවලදී ඉදිරිපත් වෙනවා. බොහෝ විට ඒවා පිළිබඳ අවධානය යොමු වෙන්නේ බොහොම අඩුවේ. ඒ නිසා අපි කල්පනා කරා පක්ෂයක් හැටියට ඒ වගේම විපක්ෂයක් හැටියට අපි මේ මුණ දෙන අර්බුදයන් ගැන අපේ වගකීම කෙලෙස ඉටු කළ යුතුද කියන කාරණය පිළිබඳව තමුන්නාසලගේ අදහස් උදාස් ලබා ගන්න. දැන් විශේෂයෙන්ම පෞද්ගලික සතිවල කතා කරපු කාරණාවලදී මම දුටුවේ ඉදිරිපත් වුණු අදහස් ප්‍රයෝජනවත්. ඒ වගේම සමහර කාරණා පිළිබඳව අපේ අවධානය යොමු කරන්න පාර්ලිමේන්තුවේ සහ රටේ අවධානය යොමු කරන්න තමත් වැදගත් කරුණු තමයි ඉදිරිපත් වුණේ. ඒ කොහොම වුණත් අද මේ කැඳවලා තිබෙන ඔබතුමන්ලා මම හිතනවා දැවැන්තම අර්බුදකාරී තත්ත්වයක මුහුණ දෙන කණ්ඩායම. ඒ කිව්වේ ලංකාවේ ආනායනයන් තහනම් කිරීම නිසා මූලිකවම මේ අර්බුදයට මුහුණ දෙලා ඉන්න කණ්ඩායමක් තුජි ලෙසම තමුන්නාන්සට එකේ බලපෑම එල්ලලා තිබෙනවා. විශේෂයෙන් අනිත් අංශ වලට වඩා ඒක වා වෙනස්. ඒ කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටලුව සහ ඊට පිළියම් කෙලෙස සකස් කළ යුතුද කියන කාරණය පිළිබඳව තමුන්නාසලට හුඟක් අදහස් උදහස් ඇති. ඉතින් ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මූලිකම අරමුණ. ඉතින් අපි ඉල්ලා සිට කැමති තමුන්නාසලගෙන් අපේ අදහස් ඉදිරිපත් කරනකොට ඒ අදහස් අවසර ගැනීමක් වුමනා නැහැ. තමුන්නාසට ඒ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. පැමිණ සිටින නියෝජනය කරන ආයතනය හෝ තමුන්නාසල නියෝජනය කරන ආයතනය පිළිබඳව සඳහන් කරලා නම සඳහන් කරලා ඒ අදහස් ඉදිරිපත් කරන්න. අපි මේකට කාල වේලාව ගන්නෙ නැහැ. වැය කරන්න උවමනාවක් නැහැ වැඩිපුර. තමුන්නාසලට වැඩිපුර අවස්ථාවක් ලබා දීම තමයි මේකේ මූලිකම බලාපොරොත්තු. ඉතින් අපි එකක් ලංකාවේ දැන් මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය ඉතාමත් භයානකයි. මොකද තාම මේ ප්‍රශ්නේ විසඳීම සඳහා නිවැරදි මාර්ගයකට අවතීර්ණ වෙලා තියෙනවා කියලා පේන්නේ නැහැ. තාමත් විනිමය සංචිත ප්‍රශ්නේ එලෙසම තිබෙනවා. විශේෂයෙන් පහුගිය කාලේ අනුගමනය කරපු අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා තමයි අපි මේ තත්ත්වයට වැටෙන්නේ කියන එක දැන් තාමත් පැහැදිලි. නමුත් අපි දැන් නැගිටින්න ඕන. කොතනින්ද මේ නැගිටින්නේ? මේ නැගිටීම සඳහා අනුගමනය කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව දැන් අපි වටහාගෙන ක්‍රියා කළේ නැත්නම් අපිත් වැටෙන්නේ පරණ තැනමයි. ඒ නිසා විශේෂයෙන්ම තමුන්නාසලගේ ශ්‍රේෂ්ඨය පිළිබඳව සහ තමුන්නාසලා ඒ ශ්‍රේෂ්ඨය ගොඩ ගැනීම සඳහා හෝ ඒ සඳහා තමුන්නාසලගේ අලුත් අදහස් සහ නව අදහස් ඉදිරිපත් කිරීම තමයි අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන පෞද්ගලික කාලේ යම් යම් සාකච්ඡාවල සුදු ලෙසම වාහන සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවල් නෙවෙයි. නමුත් සමහර අවස්ථාවල අපි අපනයන සම්බන්ධයෙන් කණ්ඩායම් මොන ගැන අවස්ථාවද කියවෙච්ච බොහෝ දේවල් තිබෙනවා. සමහර මේ වාහන ප්‍රතිඅපනයනය ගැන අදහස් ඉදිරිපත් කරපු අවස්ථාවත් අපි අකපි දන්නේ නැහැ කොහොමද ඒක ප්‍රායෝගිකව කරන්නේ කියලා. නමුත් ඒ අදහස්වල වැදගත්කමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි හිතුවේ විපක්ෂ නායකතුමා යෝජනා කරා මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම කෙලින්ම ගෙනල්ලා කතා කරන එක හොඳයි. ඒ අයගෙම අදහස් උදහස් ලබා ගන්න කියලා. එතකොට අපි ඒකට මොනවද අපේ අදහස් උදහස් යෝජනා? මේවා ඉතා වැදගත් වෙනවා. එසා මම ඒ සඳහා විවෘත ආරාධනා කරමින් මගේ අදහස් ස්වල්පයක් කරනවා.